දමන්තාචක්කවාලිසු අත්‍රාගච්චන්තුදේවතා සද්ධම්මංමුණේ රාජස්ස සුනන්තු සග්ගමොක්කදන් දම්මසවනකාලු අයංබදන්තා දම්ම සවනකාලු අයංබදන්තා දම්ම සවනකාලු අයංබදන්ත නමුතස්සෙ භගෙවතෝ අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්ස භගවතෝ අරහතුෝ සම්මා සම්බුද්ධස්සේ නමුතස්ස භගවතෝ අරහතුෝ සම්මා සම්බුද්ධස්සේ යතෝකෝගහපති අරියසාාවකස්ස පංචභයානි වේරාණි පසන්තානිහොන්ති චතුහිච සෝතාපත්තිියන්ගේහි සමන්නාගතෝහෝති අරියෝචස්සඥායෝ පඥාය සුදිිත්ටෝහෝති සුපපටිවිද්ධොති තුනරුවන් සතුහ අනන්ත අශ්‍රමත්තු ගුණ බලයෙන් පින්නත්තුූ දායකත්වය උසුලන ලසින්දු චලිත පුතනුවන් දෙපලත් ඉරේෂා මාලිකා ලේලියන් දෙපලත් ඇතුළු පවුලේ හැම දෙනාමත් මේ සදහම් දෙසුම ශ්‍රවණය කරන රටෙහි හෝල්ලුව කොතනක හෝවයසෙමින් එහුබ සියලු දෙනාමත් නිදුක් වෙත්වා නීරෝගීවෙත්වා සුවපත්වෙත්වා සියලු කායික මානසික සුවය නවා ඩුව ලැබ මෙ ගෝර වූ සසරින් අත්මිදීම පිණිස උපකාරවන සම්ම ප්‍රඥාව පහළකර ගැනීමෙන් එවතුම් චතුරාසත්‍ය ධර්ම අවබෝධය පිණිස යංවූද උපකාරක ධර්ම පෙලක්ම වේවායි ඉතාමත් කරුණාවෙන් කොට අධිෂ්ඨාන කරනවා ප්‍රාර්ථනා කරනවා. ඔබත් ධර්මාබෝධය ලබාගෙන කෙලසුන් සංසිඳුවමින් සැනසෙන ගමනි ඔබ බලාපොරොත්තුවන අයුරින් ඔබ හැමනමින් මියදුණු ඒසිියලු ඥාතිහිත මිත්‍රාදී නමින් පුනානමෝදනා සිද්ධ කරන්නටත් පුළුවනිීය. මෙතැන් පටන් පුරා හෝරාවකට පමණ ආසන්න කාලයක් අපහා සමගින් සිතින් රැඳී සිටින්න පින්නතු ඔබටි තාමත් කරුණාවෙන් ආරාධනා කරනවා. මේ ලෝකයේ පහළ වූ ශ්‍රේෂ්ඨතම උතුම්ම මනුස්සරත්නය ඒ භාග්‍යවත්තුූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්ස කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් ඇති කරගන්න වූ ශ්‍රද්ධාගුණය මතු කරගන්න. තථගත බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාගුණය අවබෝධයෙන් යුතුව ඇති කරගන්න විට මේ සංසාර ගමන ඇති භයානක බව වැටහෙන්නට පටන් ගන්නවා. ඒ ඔස්සේ සැනසීමක් ලබන්න පුළුවන් අවස්ථාවක් අපට දැනෙනවා ඒ තමයි මේ දුල්ලබෝ ලබාගත්ත මනුස්ස්‍ය ජීවිතය අතීත සංසාරගමනසිියලු සත්තයෝම ඔබත් මමත් ඇතුළුව වැඩිපුරම උපත ලබා ඇත්තේ නරකතිරිසම් ත්‍රේත අසුර නංවූ සතරපායේ තිස්ස එකක් සක්වල පින්පව් අනුව එනම් කුසල් අකුසල් අනුව කර්මානුරූපෝ ගමන් කරද්දී සියලු සත්‍යෝම වැඩිපුර උපත ලබා ඇත්තේ ඒ සතරපායේ අද දවසේ ඔබාප සියලු දෙනාම ඒ සතරපායෙන් අත්මිදිලා මෙ දුල්ලබූ මනුස්ස ජීවිතය ලැබවා ඒ පමණක් නෙමි අති දුල්ලබෝ ගෞතම බුද්ධ ශසනය අපට මුණ ගැහිල තියෙනවා මේ තරමකින් හෝ අපිට නීරෝගී සම්පත්තියක් ලැබිල තිබෙනවා මෙන් අපි ප්‍රෝජනයක් ගනිමු ගත වෙන හැමමහොතක් පාසාම ජීවත්වෙන තිබෙන කාලය හැම චිත්තක්ෂණයක් පාසාම අඩුව යන බව අහිමිවී යන බව ඉතාම පැහැදිලි එහෙම නං වහ වහා පරමාර්ථ ධර්මයම අවබෝධ කරගෙන සියල්ල අත්තරදා යන ගමනක සම්මතය තුළ සම්මුතියෙන් මම මගේ කියල කටයුතු කළත් පරමාර්ථවසයෙන් පරම සත්‍ය වසයෙන් කිසිවක් හෝ කිසිවෙක් මගේ නොවන බව මම නොවන බව මගේ ආත්මේ හෙවත් මගේ වසගේ කිසිවක් නොපවත්නා බව අවබෝධ කරගෙනම අත්හැරීම පටිපස් අද්දි පටි නිසගග නිස්සරණ සමුච්චේද යන වචනවලින් හඳුන්නන සියලු කෙලිසුන්ගේ අත්මිදීම කෙලසුන් ඇසුරුන් නොකිරීම කෙලිසුන් බැහැරවීම නිසා ඇතිවන සංසිඳීම කෙලිසුන්ගේ ප්‍රහාණය සමුච්චේද අදී ස්වභාවය හඳුන්නන ඒ චතුරාසත ධර්ම අවබෝධය පිණිස සිතසිහ යොමුකරමු. වෙනුව අද දවස මේ දේශනාව පවත්වන්නේ සයුත්ත නිකාය ගහපති වගගයේ පංච භයවේර සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන. තථගත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක් ප්‍රාණගාතෙන් සොරකම් කිරීමෙන් කාමිත්‍යාචාරෙන් බොරු කීමෙන් හා මදයට ප්‍රමාදයට හේතුවන රහමෙරපානයෙන් මද්‍රව්‍යත් ඇතුළත් රහමෙරපානෙන් බැහැරවෙනවනං මෙලෝවසයෙන් යංවූද බයක් හටගන්නවනං වෛර සකස් වෙනවනං රැස්සෙනවනං පරලෝක වසයෙන් බය හටගන්නවනං වෛරේ රැස්සෙන වනං එවගේම මෙලොෝවසයෙන් චෛතිසික වූ දුන්නස් දුක්කයන් ෛ කායික වූ දුක්කයම් දුොන්නස් මානසික වූත් ඇතිවෙනවනං එමගින් බිය සකස්වෙනවනං අන්න ඒ දේවල් බැහැරවෙනවා එ කොහොමද ප්‍රාණගාථදී අකුසල ධර්මයන්ගෙන් බැහැරවීම නිසායි ඒවගේම භාගවුතුන් වහන්සේ දේශනා කරනවා සතර අංගයන්ගෙන් යුක්ත සෝතා පැත්ති මග අනුගමනය කළ යුතු වෙනවා ඒ වගේම ඥාන ධර්මය ඒවත් ඥාන ඥ්‍යාය අදහස් කළේ තිලක්හන ධර්මය හා පටිච්ච සමුපාද ධර්මය අවබෝධ කරගන්නේ නම් නරක තිරිසම් ප්‍රේත අපාය දුග්ගති විනිපාත කියන බුහෝලෙස දුක් ලබන්ට හේතුවන දුර්ගතියෙන්. එනම් මේ සතර අපායෙන් මුළුමනින්ම නිදහස් වෙලා නියත සම්බෝධි පරායන නං වූ ඒ සෝතාපත්ති මාර්ගයට පත්තෙන්ට පුළුවනි. තවදුරටත් වැෑයම් කිරීමෙන් සෝතාපත්ති සකදාගාමි අනාගාමි අරහත් කියන සතරමග සතර පලාව බෝධයෙන් තතුරා සතති ධර්මාවබෝධය ඇතිකොටගෙන නිවන සියලු තෘෂ්ණාවන්ගෙන් බැහැරවෙන කෙලෙසුන් මුළුමනින්ම සංසිින්දීම උපසම ස්වභභාවයට පත්තෙන්ට පුළුවනි කියන අදහසය. දැ මේ තමයි පංච බයෙන් හා පස්සාකාරයක වෛර රැස්සීමිං හෝ රැස්කිරීමමිං නිදහස් වෙලා මෙලෝවසේනුත් පර්ලෝක වසේනුත් ඒ බයවලින් බැහැරවෙලා කායික වසේනුත් මානසික වසේනුත් දුක්ක දෝමනස්සයන්ගෙන් බැහැර වෙලා කෙලෙසුන්ගෙන් සංසිඳනු ජීවිතයක් පාත්වන ආකාරයයඒ එටියෙන් සඳහන් කළේ දැන් අපි මේ විග්‍රහයකට ගනිමු ජීවිත සිදු කළ බොහෝ පින්කම් බොහෝ කුසලකර්ම ඔබට මතකේට නගා ගන්ට පුළුවනි එකන් එක පෙළගස්සල පොතක ලියන අද දෙයක් කියවනෝ වගේ කියන අදහස නෙමේ නමුත්ඒේ පින්කම් කුසලකර්ම ඔස්සේ ඔබේ සිතේ සකස්වුනු සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිසිික්‍ෂා ගුණධර්ම තුකරගන්න පුළුවනය. ඒත් ත්‍රසිික්‍ෂාව තුළින් ආර්ෂ්ඨාංගික මාර්ගය මතුකර ගැනීම පිළිබඳව අවබෝධයක් පවතින්ටවශ්‍යයේ. තවාකාරයකින් සඳහන් කුළොත් දානසීල භාවනාදී පින්කම් සිද්ධ කරන්න කොට සම්මාධිච්චි සම්මා සංකප්ප සම්මාවාචා ආදී වසයෙන් ඒ බ්‍රහ්මචරියා මාර්ගේයහිවත් ආර්ෂ්ඨායන්ග මාර්ගය මතුවෙන ආකාරයට සිත සිහිය පාත්තා ගතයුතුයි. එතකොට සිතසිහය පිහිටුවන විට සිතුවිලිල් වචනත් ක්‍රියාවනුත් එයට අනුගත වෙනවයි. එයනුව සකස්සෙනවා. එය නිවන් මඟ පිනිසයි. ජීවිතයේ සිදු කළ මේ අදීලෙසින් දානසීල භාවනා ත්‍රිවිධ පින්කම් නිවන්මඟනන් වූ සීල සමාධී ප්‍රඥා, මිත්‍රශික්ෂා මාර්ගය ඔබේ හිතට නැගෙන්න්න. මේ දේශනාවත් ඒ මඟට උපකාරක ධර්ම පිළක් බවට පත්කරගන්න. තථගත බුදුරජාණන් වහන්සේ දේශනා කළ පස්සාකාරෙක බයෙන් වෛර රැස්සන ස්වභාවෙන් නිදහස්සීමට ිම දේශනා කළේ එ පංච සීලය ආරක්ෂා කිරීම මේ ලගුකොට සැහැල්ලු කොට හිතන්න එපා අපි අහල තියෙන දෙයක් නිතර සමාදංවෙන දෙයක් සරල දහම් කරුණක් එම හිතන්නේ එපා. පින්නත්නී මේ සීල පහ මනාකොට සකස්කරගත්තත් මෙතනිින්ම නිවන අරමුණ කරන ස්වභාවයට සීල සමාධි ප්‍රඥා ගුණවැඩෙන මගට සිතසය යොමු කරන්න පුළුවනි. ප්‍රාණගාතයෙන් වැලකීමේ සිික්‍ෂාපදය සමාධංවෙමේ. ප්‍රාණගාත නොකරමේ. පරපණ නොනසමි. අන්නෑගේ ජීවිත හෝ සිදු සත්‍යය ගගේ ජීවිතවලට කරදරයක් නොකරමි දැන්වයි සරල අදහස මේ මේල් මෙසේ සඳහන් කළත් කොපමන පිරිසක් සඳහන් කළත් ප්‍රාණගාත කොවිතරන් සිදු කරනවද සිදු වෙනවද. ඒ ප්‍රශ්නයට උත්තරයක් හොයන් ඇයි එහෙම වෙන්නේ කියලා දැන් අපි දන්නම පාගාතතිෙන් වැළක යුතුයි එ වෙනව අපි සික්ෂාපදයක්ත් නිතර සමාදන් වෙනම කියල කිව්වට ඒ කියන ලද සමාදංවෙන ලද වචනයම් පොරුන්දු වෙන ලද දේ එසේම සිද්ධ වනාද සිද්ධ වෙනවද එම වෙන් නැත්තං එයට හේතුව කුමත් බොහෝ පිරිසක් ප්‍රාණගාතෙන් වැලකී සිටිනෝ ඒ සත්‍යා බුදුරජාන් වහසක ධර්මයට ලං වූ වැඩිපුරම විශාල පිරිසක්. එසේ නොවනත් ලෝකයේයම් පිරිස් ප්‍රාණගාත නොකරමින් අන්න අයට ගරු කරමින් ජීවිත පාත්තන පිරිස් සිටිනවා. හැබැයි යම් වෙන සක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුගමනය කරනකොට සබ්බේ සත්තා කියන වචනය මුල් වෙනවා. සියලු සත්‍යෝම. පණ ඇති සියලු සතුම් ඇැට නොපෙනෙන ජීවෙන්ගේ පටන්ම ඒ සත්ත කියන වච්චනය එතන ඇතුළත්. කර්මාණුරූපෝ සසර ගමන් කරනකොට කරන ලද අකුසලකර්ම නිසා ඒ සතරපායි පුදුනාා ඒ තිරිසන්ලෝකි පුදුනෙත් එහම අකුසල කර්මෝල ප්‍රතිඵලයක් හැටියට. අ නොපෙනනා ජීවිීන් කෙනන වච්නය නිසා සඳහන් කළේ නැත්තං නරක කියන නිරේ කොටස්සක සේතිස් සයම මේ පියවිදෑසිං දැකගන්න බෑ ප්‍රේත විශය පියවිදෑසින් සාමාන්‍යං දැකගන්න බැහැ. යම් තැනක බුදුරජාණන් වහන්සේගේ කාලේ අන්ඥම් ස්වාමීන් වහන්සේලා වර්තමානෙත් එහෙම සිද්ධ වෙන්න පුළුවන් ප්‍රේත කොටස් දැකගන්න පුළුවන් නමු සාමාන්‍ය සාමාන්‍ය මනුෂ්‍යයන් දකි නොෝ වගේ වස්තුූන් දකින වගේ දැකගන්න බැහැ. එවගේම අසුර නිකායක් එහෙම දැකගන්න බෑ හැබැයි තිරිසල් ලෝක අපට දැකගන්න පුළුවන් එතනත් නොපෙනනා කියන ජීවිෙන් සිටින්න පුළුවන් කෙසේ වෙතත් සිතනය කර්මයවෙන්නේ නැත්තන් චේතනාවනය කර්මයවෙන්නේ එතකොට ඒ සිතින් සිතලා චේතනා සකස්්‍ය නොකට ම වෙන හොඳ චේතනා කුසල කර්ම නරක චේතනා අකුසලකර්ම. සියලු දෙනාටම ගරු කරනවාගෙන බොහෝ ලෝකයා බොහෝ විටක හිතන්නේ මනුෂ්‍යයන් ගැන පමණයි. සමහර සතුන් ගැනහි තමන් සමඟ ජීවත්තන තමන් හදන වඩ නැසුරුකන සමහර සුරසල් සතුන් ගැන නමුත් සියලු සතුන් ගැන එහෙම විශේසිත කරුණාවක් නැහැ සාමාන්‍යෙන් දැක්කොත් දැක්වුවොත් පරිභෝජනයට ගන්න සතුන් ගැන ආහාරයට ගන්න සතුන් ගැන ඔවුන්ගේ එහෙම විශේෂ සැලකිල්ලක් නෑ. නමුත් බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන් යුතුව ධර්මමාර්ගය අනුගමනය කරමින් සරණ යන ඔබ අපට ප්‍රාණගාතයෙන් වලකිනවා කියෙන තැන සත්ත කියන වචනය තුළ ැුව දහසක් තියවා ගැඹරුව අදසක් ගත යුතුයි. උබත් මමත් ඇතුළු උත්පත්තිස්ථාන තිස්සකේම ඉපදුුණු සියලු සත්්‍යයෝම කර්මාණරූපෝ ගමන් කරන බව අපි සඳහන් කළා. ඒ අනුව ඇැට නොපෙනා ස්වභාවයක දැනට උපත ලබන පෙනනා හෝ නොපෙනෙන තැනග උපත ලබා සිටින්නෙත් අපේම මෞද්ධමෝපියෝ ඥාතීන් ප්‍රිය අය වෙන්න පුළුවනිය කුමොනු හෝ සතෙක් වුුණත් ජීවිතයට ක්‍රිය දුකට කරදරයට විපතට අකමැති සත්තයෝ අවිද්‍යාව නිසා මම මගේ කියන දෘෂ්ටියෙන් කැමැතිවස්තුයේ ඇලීමත් අකමැති වස්තුයේ ගැටීමත් නිසා ර ද කෙටින් සඳහන් කර ලෝබ දෝස මූහ අකුසලකර්ම මුල් කරගෙන ප්‍රාණගාත සොරකම් ආදී වසයෙන් අකුසල ධර්ම සිදු කරගැනීම නිසා ඒ නිරයේ සතරපායේ තැන්වල උපතලබාතිබෙන මනුස්සලෝකයේ එපදී සිටින විට අපිට මුණ ගැහෙන්ට ඇති අපස් සමගම අම්ම තාත්ත දුවපුතා ස්වාමයාාවරින්ද දෙමෝපියෝ දරුවවසයෙන් ජීවිතය පාත්තනකොට ඔබේ වචනින් සඳහන් කළොත් පවතින ආදරිය ලෙංගතුකම සෙෙනහස මොනවගේද කියලා දැනෙනවා. අවිද්‍යාව නිසා ලෝබ දෝස මූහ සකස් කරගෙන. පස් පව් සිද්ධ කරලා. දැනට අර සතරපායේ උපත ලබා සිටියත්. ප්‍රමාණ දුකක සිටින්නේ.මනි නිසා සත්ත සබ්බේ සත්තා සත්්‍යයෝ සියලු සත්්‍යයෝ කියන මේ වච්චනය පරමාර්ථ ධර්මවසයෙන් ගැඹුරුව අදහසක් පවතිනවා ඒ සත්්‍යයන් තුළ සතරපායේ සිටින සත්්‍යයන් තුළ ඒවගේ යපත් නිදුසනින් දැනට මනුසල්ලූක කොතනකහු වලෝක හයේ කොතනකොහෝ බ්‍රහ්මලෝක විස්සේම කොතනකොහෝ. සිටින සත්්‍යයනුත් සංසාර ගමන අපහා සමගම ප්‍රිය ස්වභාාවෙන් එක්කො ගමන් කරපු අය ගමන් කරන අය. සැපට කැමති දුකටකමැති. එහෙමනං, සිදු සත්්‍යයකුට හානියක් කළ යුතුනේ එකකාරයකින් අපි හානියක් ඇති කරන්නේ ප්‍රාණඝාතය සිද්ධ කරන්නේ මමත් තේ මුල් කරගෙන සක්කායිදිට්ටිය මුල් කරගෙන සක්කායදිට්ටිය කිව්වි රූපවේදනා සඥ්ඥා සංකාර විඤ්ඥාන කියන මිස්කන්ද පංචකය සකීයකොට ගැනීම මගේ මමවෙයි මගේ ආත්මය කියලා ඉතින් දැඩිව ගැනීම සක්කායදිට්ටිය. අන්නේ සක්කායදිට්ටිය නිසා තමයි මේ ලෝබදෝස මූහෝ සකස්යෙන්නේ. ඒ ඔසේ තමයි ප්‍රාණගාථදී අකුසල ධර්ම සකස්යෙන්නේ. එතකොට සංසාරගමන ඇති භානැක බව සසරෙක් පැවැත්ම සියලු සත්්‍යයන්ගේ පැවැත්ම පිළිබඳ අපි මෙනෙහි කළා සංවේගයක් ඇති වෙනවා. ධර්ම සංවේගයක් ඇතිවෙන්න ඕනිය. සසර ස්වභාවය පිළිබඳව බහිතු පට්ඨාන කියෙන ඥානය සකස්යෙන්න්න ඕන. බයිතු පට්ඨාන කියන ලෝබදෝස මහෝ සකස්වෙන තැනක මමමුල් කරගත බයක් නෙමි. බයිතු පට්ඨාන ඥාන කියන තැන එ නුවනින් අදහස් කරන්නේ සංසාරගමන ඇති බියකරු බව, බෝධ කර ගැනීම ලොබදෝස මූහනිස් ඇතිවෙන්න වූ බයකෙන් හැඟීමන බියකරු බව ඥාන දර්ශනයක් හැටියට ඇතිකර ගැනීම. මෙන මේ විදියට ඇතිකරගෙන සසර ස්භාවය පිළිබඳව ඒ සසරට දැන් තමනුත් එකෙන අපත් නැවත දුක්විනිල ස්වභාවයට වැටෙන්නේ නැතිවෙන්න මන්ගේ සමීපම තමයන්ගේ පටන් කල්්‍යයානමන්තයන්ගේ පටන් හැකිනන් සියලු දෙනාම මේ ධර්මමාර්ගයේ යථහාභූතන් පජානාති. සසර මේ පැත්ම පිළිබඳව තතු තතු ආකාරයෙන් දැනගෙන තමනුත් අවබෝධ කරගෙන අන්නයටත් අවබෝධ වෙන්න මඟ පෙන්නල දෙනවා. තතු තතු ආකාරයෙන් දැනගන්නවා. හේතුූම් ප්‍රත්ථ කරගෙන සකස්්‍යන යම් පලයක් විපාකයක් වේද ඒ හේතුන්ගේම විසිරයාමෙන් නැතුව යනවා. සම්මුතියට මම මගේ කියල මුනතරම් පැවැත්තුවත් පරමාර්ථ වශයෙන් කිසිවක් මගේ වෙන්නේ ඒ තුළ මමනේ මගේ වසගේ පවතින්නේත් නෑ. නිත්‍යසුක ආත්මවසයෙන් පවතින්නේය කළ සාම්ප්‍රදායකව සඳහන් කරන්නේය මේ විදියට මෙිහි කරනු තමනුත් එතකොට ලෝබදෝස මෝහයන්ගින් බැහැර වෙනවා. අන්නයටත් ලෝබදෝස මෝහයන්ගෙන් බැහැරන මඟ පෙන්ල දෙෙනවා. ජැංකු මද්ද සිද්ධ වෙන්නේ. ප්‍රානගාත කරනවා කියල සාමානයෙන් කියන. මනුස් සෙව් ගෙහරි කුමුණ හෝ සතුගේ ජීවිතය නැති කරනවා මරණයට පත් කරනවා කියන. ඒ කෙලවරම්ම ඉලක්ක කරගෙන දහම වටහලා ඉගන්නතුරුව හිත තුළින් වචනය මතු නොවුනත් ක්‍රියාවෙන් ක්‍රියාත්මක නොවුනත් සිතිංවත් තරහවක් වෛරයක් පලිගැනීමක් මරණ චේතනාවක් ඇති නොවෙන තැනට අපේ හිත පත්විය යුතුවෙනවා පත්වෙනව පත්විය යුතුවෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වැඩ හිටි දවසත් නපුරුම්රපු හිටිය. අද අපි ආරක්ෂා වෙනවා නීතිය පිහිට පතනව අවශ්‍ය තැනක වර්තමාන්‍ය පලිසිය වගේ බුදුරජාණන් වහන්සේ කාලේ නම් රජතුමා වගේ එසේ ආරක්ෂා වෙන්න වගේම කායිකව සිතිනුත් ඒ පුද්ගලයන් කරේ තරහා වෛරය අමනාපය පලි ගැනීම ඇතිවන ස්වභාවය බැහැර කරලා අපි ආරක්ෂා වෙනවා එහෙත් හිත තුළ නැගෙන තරහා වෛරයේ ඉවත් කරලා. මෙත්තා කරුණා මුදිතා උපෙක්කානං වූ සතර බ්‍රහ්ම විහරණ වැඩ නවස්ථාගට හිත පුරදු කරනවා. කෙටියෙන් සඳහන් කළොත් මෙත්තා කරුණා කරුණා මෛත්‍රිය හිතතුළ පුරුදු කරනවා හේතුව මේ පුද්ගලයන්ගෙන් අපි වෙෙන් වෙනවා. ගැටුලුවට මුල්වෙේචි පුද්ගලයෝගේම වස්තු යිද කඩම් දන දානන්න වෙන්න පුළුව. සියල්ල තාවකාලිකයි මම කියල සම්මුතියට හඳුන්නනමස්කඳ පංචකය රූපස් කන්දේ මුල්කට ගත් ඉස්කඳ පං්චකයත් අපි ටෝන විදිට පවතිෙන් නැත්තන් තවත් බාහිර පුද්ගලෙක් හෝ වස්තුවක් ස්තිර සදාකාලික නොවන බව පැහැදිලි මේ බවටහා ගෙන හිත කෙලසුන්ගි ඒ ඒ මුොහොතේ ඒ ඒ අරමුණෙහි පටන් සංසිඳීමට සංසිින්දවා ගැනීමට හිත පුරුදුවෙනවා. දැ ප්‍රාණගාතෙන් වලකින්නේ කයිං කරන ක්‍රියාවන්ගේෙන් පමණත් නෙමේ චේතනාවන්ගෙන් පවාසිත නිදහස්සෙනෝ ඔය වගේම තමයි සොරකම කාමිත්‍යචාරය බොරුකීම මදේට ප්‍රමාදයට හේතුන මත්තතුර මද්‍රවය පරිහරණ මේවායින් වැලකීම සිද්ධ වෙන ො විදියට. බොහෝ කරුණු අපිට මතු කරගන්න පුළුවන් නමුත් දේශනාව කෙටි වෙලාවත් තුළ සම්පූර්ණ කරගති යුතු නිසා ඒ කරුණු විස්තරය එතනින් සමක්ත කරනවා. මේ අවබෝධීෙන් යුක්තව ප්‍රණගාතාදී අකුසල ධර්මයන්ගින් බැහැරවන විට බය නැති වෙන මෙලෝ වසයෙන් ඇතිවන බය ම පවක් කලා කියන හැඟීම් වගේම අන්නඇගෙන් දඩුවම් පීදා සිරේ ලගින්ට සිදුවීන් ආදී වස්සයෙන්. අන්නඇගේ නින්දා පහස බොහෝදීවල්. පරලෝක වසයෙන් දුද්ගති බ අපි විග්‍රහ කරගත්තනි සතරපාය වැටීමෙන් සිද්ධවෙෙන අනම තක්්ග. කෙලවරක් දකින්ට නැති ඉද්දී මුලක් හොයන්ට පහසු දීර්ග සංසාර ගමනයේ අප්‍රමාණ කාලයක් දුක්විින්ටින්තු වෙයි. ඒ බයි නැතිවෙෙන බය පහලවෙ බැහැ පහ වෙනවා. එ වගේම චිත්ත චයිසික වශයෙන් සකස් වෙන කායික මානසික දුක්දුම් නස් සන්සින් දෙන්න පටන් ගන්නවා. ඔබ අපිම කල්පනා කරමු. මම නිවරදී කියල අවංකෝම තමන්ගේ හිතට දැනෙන කොට සතරපාය පිළිබඳව බිය බැහැ වෙනවා. මරණ බය බැහැරවෙනවා. කොහොමත් මේ දෙන ඕන මොහොතක් අවසන් මොහොත විය හැකි. මරනිින්මතු කුමක් වෙයිද. කෙලවරක් දකින්ට නැති අනන්ත සංසාරගමනි බොහු කාලයක් සතරපය වැටිල දුක්විඳින්ටවෙයිද කියෙන බය අනුක්‍රමීෙන් බැහැරවෙනවා. පිනත්නේ මේසා දහා? බෝධීෙන් යුක්තවම අපි විග්‍රහ කරගත්ත වගේ මේ ප්‍රාණගාතාදී අකුසල ධර්මයන්ගින් බැහැරවී යුතුයෙනවා. බොහෝ කෙනෙක් හිතන්න පුළුවන් මේ දහම වර්තමානය ප්‍රායෝගිකද කියලා. ප්‍රායෝගිකය. ඔබි හිතල බලන්. හැකිතාත් දුරට ධර්මාණුකූල අපිට කටයුතු කරන්න පුළුවනිනම්. බොහු කෙනෙක් හිතන විදිහට එක රාත්‍රියකින්. ද ලක්ෂ ගනං කෝට ගනන් හෙවිය නැති වුණට හැබැයි ධර්මානුකූලව අවංකෝම තමන්ගේ රැකියාවෘරෘතිය කටයුතු කරලා තමන්ගේ කියල හැකි පරිදි සංසාරගමනේ පුුණන්න්‍ය ශක්තිය නිසා මතුවෙන දේවල්තිය නො දෙමෝපියන්ගේ පටන් මේ ජීවිතයේ උත්සාහයේ අධිෂ්ඨානයේ දෛරය සමගින් අපි ටතිකරගන්න පුළුවන් අවස්ථාතින ඒ අනුව රැකයාවුෘතිය ගේ දර දනදාන්නේ ආදී වසයෙන් ජීවිතය පාත්තනවා මහමෙරක් නොවුනත්. හිතේ සැනසිල්ල පැත්වය ගති යුතුයිනි මහා දනස්කන්දයක් යානවාහන ධනදාන්නේ තිබුණත් උඩට ගත් ආශවාසය ප්‍රශ්වාස කරලා. නැවත ආශවාස කරගන්න බැරිවුණුත් ඒසිියල් අවසන්නේ. ඒ විදියට යථ ස්වභාවය දකිනොකොට හිත නිවෙනවා. ඊරිසියාව තන්නහා මතදමාන දිට්ටි සංසිඳින පටන්ගන්නවා. සර්ලෝ සඳහන් කළොත් එහෙම වෙනවට නෙමේ. සර්ලෝව සඳහන් කළුත් ගහක් යට හිටියා සුවසේ නින්ද අනුව කියලා ඔබේ හිතට දැනේ. අව බෝධීින් යුත්තෝ මේ මඟට ලංවෙන්න ඕනේ. දෙවනුව සඳහන් කලා සෝතාපත්ති අංගහතර. ඔබ නිතර අහලඇති සෝතාපත්ති අංගහතර මෙන්න මේ පිළිබඳ ඒ තමයි සත්පුරුෂ සංසේවන සද්ධම්මන් සවන යෝනිසෝ මනිසිකාර දම්මානු දම්ම පටිපත්ති මොනව දේහතර වැඩි පිරිසත් දන්නව නැවත මෙිහි කරන්න සත්පුරුෂ සංසේ වන මේ ධර්මාබෝධයෙන් යුක්තව මග කියාදෙන ඇත්තෝ සත්පුරුසය සිගාලෝවාද සූත්‍රයේ ආශ්‍රය කළයුතු යහළුව නොළුතු අය පෙන්නුම් කළ අන්‍යදත්තු හර වචී පරම. අනුප්‍යිය බානී අපහය සහය කියල නොකලියයුතු ආශත්‍රෙන් නොළියයුතු අය සඳහන් කළා. උපකාරක සමානසකුදුක්ක අත්තක්හායි අනුකම්පක කියල තවත්හතර දෙෙනෙක් ඇසුරු කළයුතු අඇයි පෙන්නුම් කළ. එ අයත් යහලුව හොඳය. හැබැයි. චත්‍රරාසත ධර්ම මාර්ගය කියල දෙෙන් නැත්තං ඒ මග ගමන් කරන්න නැත්තං එය සප්පුරුස වෙන්නේෙ නෑ මේ නිසා සත්පුරුස සන්සේවන කියන තැන දුක්ක සමුදේ නිරෝධ මාර්ගනන් වූ ඒ චතුරාසත ධර්මයම අනුගමනය කරමින් තමන් ඇසුරු කරන අයත් ඒ මඟට යොමු කරනම අයෙක්කෝ පිරිසක් වෙන්න ෝනේ සපපුරස සංසේ වනය සත්පුරු ශශ්‍රය සද්ධම්මා සවන පරමාර්ථ ධර්මයම ශ්‍රවණය වෙන් ෝනේ හේතුම් පටිච්ච සම්බූතන් හේතු බංගා නිරුද්ජති හේතුවම් ප්‍රත්ථ කරගෙන යම් පලයක් විපාකයක් සකස්සෙනෝද ඒ හේතුන්ගේම විසිරයාමෙන් ඒ පලේ විපාකය නැති වෙන මේ නිසා සීලයේ පිහිටල අවබෝධයෙන් යුක්තව පණ ඇති පන්න ඇති සියල්ලම හේතුම් ප්‍රත්ථ කරගෙන සකස් වුන හේතුන්ගේ විසිරයාමෙන් නැති වෙනවා එ නිසා පි වචන වලින් සඳහන් කරනවා තිලක්කනය ඒ තමයි අනිච්ච දුක්හ අනත්තනං වූ කරුණු තුනට යටත් හටගත්තෝගේම නැතිවීමතිබෙනවා. අවයක්තියන හටාරගෙන බඳී නැතිවයනවා අනිච්ච ඒවගේම ඒටික අවබෝධ කරගන්න බැරිවුණොත් අපේ සිතොල දුක සකස්සෙනවා දුක්ක අ වස්තුවල දුකනේ අනවබෝධය අවිද්‍යාව නිසා අපේ සිතේ සකස්වීම තමයි දුක වෙන්නේ අවබෝධය ඇතිකරගත්තොත් හටාරගෙන බිඳී නැතිව යනවා සම්මුතියට පැවැත්වත් මම මගේ කියලා පරමාර්ථවශයෙන් කිසිවක් මගේ වෙන්නේ නෑ ඒ තුළ මමනේ මගේ ආත් මේ නොවේ කිලාව බෝධගත්තොත් දුක සකස් නොවෙනවා. ඒ සංකතයක් විතරයි. තවස් සංකතයක් විතරයි හටාරගෙන නැතිව යනවා මෙ අවබෝධයනවා. අනත් තමන්ගේ වසගේ කිසිවක් පවතින්නේ. මෙන මේ පනෑැති පන්නෙති සියල්ල අපි හඳුන්නමු සංගත සංකාර කියලා. සියල්ල අනිච්ච දුක් නත්ත තිලක්කනයටයටත්. එනිසා මේ පැත්ම තුළ සීලයේ පිහිටල පරිහරණය කළත් පර්මාර්ථ වස්යෙන් කිසිවක් මගේ කරගන්නේ. ඒ තුළ ත් සිටිනව කියළ මගේ ආත්මය පෞතිනුව කෙළ හිතන්නේෙත්නෑ. මට ඕන විදිට මෙ පාත්තගන්න පුළුවනි කියලා හිතන්නේෙත් නෑ. මෙන්න මේ විදියට අපේ සිත පිහිටුවාගන්න පුළුවන් දහම්මගේ ඇහෙෙන් ඕනේ දේශනා කරන්න ඕනේ ශ්‍රවණය කරන්න ඕනේ. හිතට දැනෙන් ඕනේ හඳුන්නනො පුතුප්ඥා කියලා අහගෙනඉන්න කොටත් ලෝබදෝස මූහෝ සකස් බැහැරවෙනවා ඉ අන තුරුවත් ලෝබදෝස මූහෝ බැහැර වෙනවා. ඒ හඳුල්නනවා පුතු පඥ්ඥා කියලා. එ නිකෙනෙක් හඳුන්නන්න පුතු පඤ්ඥා කියලා මන භාගගතුන් වහන් සිංහම දේශනානුව සඳහන් කළොත් ආධිකල්්‍යානං මජ්‍යයේ කල්්‍යයානං පරිෝසාන කල්්‍යයානං සාතන් සභ්‍යන්ජනන් කේවල පරිපුරණං පරිසුද්දං බ්‍රහ්මචරියන් අභිවදන්තේ. මුල මැදාග කියන තුන් තැනම් ඉතාම පිරිසුදු එනන් රාගදෝ සමෝහයන්ගගේින් බැහැව වුණු පිරිසුඳූ මාර්ග බ්‍රහ්මචරියාවම සකස්කොට දෙන. එවතුම් ශ්‍රී සද්ධර්මයම දේශනා කළි උුතුවෙනවා. එවගේ ම ශ්‍රවණය කළිවිතිෙනවා. සත්පුරුස සංසේවන සද්ධම් අස්සවන. මිළඟට යෝනිසෝ මනිසිකාර. කායානු පස්සනා වේදනානු පස්සනා දම්මානු පස්සනා කියන. සතර ආකාරයකින් සිතසිහය පිහිටවීම් පිළිබඳව පෙන්නුම් කළා. ඒ අවබෝධීෙන් යෝනිසෝ මනිසිකාර. මේ මොහුතෙහි සිත සීහ පිහිටවන්න පුළුවන්කම ලැබෙන්නුම්. කය ගැන සපදුක් මධ්‍යස්ත විඳීම් ගැන සිත ගැන ධර්මතා ගැන කාමච්චන්දාදී නිීවන ධර්ම බැහැර කරගෙන මේ රූපවේදනා සං්ඥා සංකාර විඤ්ඥාන කියන ඉස්කන්ද පං්චකය අනිච්චදු කනත්ත තිලක් කන ධර්මයට යටත් කොට දකින්න ඕනෙ දම්මානු පස්සනා. මෙ සතර හතිපට්ඨානේ සතිපට්ටාන සීහ පිහිටුවීම. මේ ලෙසින් සීහය පිහිටුවනකොට අර යෝනිසෝම් මනිසිකාර මේ මොහොතේ මේ මහොතේ සිත සිහිය පිහිටුවනවා කියන අදහස දැකගන්නට පුළුවනි ඔබට වැටහෙන්ට පුළුවනි කෙටියෙන් සඳහන් කළොත් අනිස් සිතෝච විහරති නචකංචි ලෝකයේ උපාදියති හටගන්න හැම දෙයක්ම නැති වෙනවා විනාස නොවන කිසිවක් හටගන්නේ නෑ. මෙන්න මේ බව දැනගෙන කය පාත්තනකොට සැපදුක් මධ්‍යස්ත විඳීම් පවත්තනකොට සිත් සිතුවිලි රාගසිතක් වීතරාග දෝෂ සිතක් වීත දෝස. මෝහො සිතක් වීත මෝහ සිතක් ආදී වසයෙන් දහසේක ආකාරයකට පෙන්නොල දීල තියෙන? මෙ අදී වසයෙන් සිතුවිලි පාත්තන කොටත් අර්මුලින් සඳහන් කලා වගේ දම්මානු පස්සනාවේදී. කාමච්චන්ද ව්‍යාපාද තිීන මිද්ද උද්දච්චුකුක්කොච්ච චිච්චා. මේ නීවන ධර්ම බැහැර කරමින් රූපාදිස්කන්ධ පං්චකයේ අතහා ස්වභාවය. එනම් අනිච්ච දුක්හ අනත්තනං වූ තිලක්කන ධර්මයට යටත් කොට වටහා ගන්න. යොනිසෝ මනිසිකාරය කියන තැන සිතසිහය පිහිටවන අවස්ථාව එහෙමයි එතකොට සීලයේ පිහිටල සම්මුතියට ඇසින් රූපකණින් සබ්ද වසෙන් ප්‍රියරූප දකි නොහොදයි සම්මතින් කටයුතු කරනො හැබැයි ඉතින් දැඩිවගන්නේ උපාධානය කරගන්නේ අකමැති අරමුණුත් දකිනෝ හැකිනම් යහපත කියල දෙනවා හැබැයි තරහවක් වෛරයක් ගැටීමක් ඇති කරගන්නේ ඔය විදිහයට ඇසට රූප කණට සබ්ද නාසයට ආග්‍රහණ දිවටර සකයිටිස් පර්ස මනසට සිතුවිලියේ. අපේ සිත් පාත්තගන්න මෙහෙමයි. යෝ නිසෝ මනසිකාර. ලෝබ දෝසමූහස් සන්සිින්ඳෙන් ටෝනය. යම්විටක අසංගෘතව ඇසෙන් රූපයක් දැකලා සබ්දයක් අහල ආදේ වසයෙන් අභිද්්‍යා දෝ මනස දැඩි ඇලීමක් හෝ ගැටීමක් ඇතිවෙන්න අරමුණ සකස්සෙනවනම් යෝනි සෝමනසි කාරයෙන් එය දැනගෙන හඳුනාගෙන ලෝභයක් දෝසයක් මූහයක් බව නැත්තං කාම විතර්කයක් ව්‍යාපාද විතරකයක් විහිංසා විතර්කයා. ඒත් නැත්තං සාමානයෙන් සඳහන් කන විදියට සියාවක් පලිගැනීමක් මසුරුකමක් වෛරයක් අනුන්ගේ නුගුණම මතුකර දැක්වීමක් ආදී වසයෙන් මතුවෙනකොටම එය ලෝබදෝස මූහයන්ට යටත් බව දැනගෙන හේතුව සහ පලය මේ හේතු නිසා සකස් වුන එක පලය තමයි මේ. හැබැයි මේ හේතු විසිනොකට මේ පලේ නැතිවරයනවා. නිසා සීලයේ පිහිටලා මේ හිතින් බැහැර කරගන්නවා කියන තැනින් සිතසිහ පිහිටවන්න පුළුවන්කම ලැබෙන් ඕන. සපපුරුස සංසේවන සද්ධම්මස් සවන යෝනිසෝ මනිසිකාර. දම්මානු ධම්ම පටිපත්ති. ධර්මානු ධර්ම පිල්වෙත් මග ජීවිතය පැත්තිීම. දැ මේ හතරව බහල තියනවා. සෝතාපත්ති අංග හතර හැටියට මෙ සූත්‍ර දේශනාවටනුව හඳහන් කරන්නේ තථගත බුදුරජාණන් වහන්සේකිරෙහි අත්‍යන්ත ප්‍රසාදයෙන් සරණ යුතු යෝ බුද්ධේ අවිච්චප ප්‍රසාදේන සමන්නාගතෝම් හීති ලබති අත්වවේදං ලබති දම්මවේදං ලබ දම්මූප සංහිතන් පාමොජ්ජං ආදී වසේ සෝ බුද්ධේ අවෙච්චපප්‍රසාදයන සමන්නාගතෝම් හේති යම් කෙනෙක් හෝ තමන් ඒ භාග්‍යවතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ කෙරේ අත්‍යන්ත ප්‍රසාදයෙන් ගුණ දැනම පැහැදීම් ඇතිකර ගත්තා වූ අත්‍යන්ත ප්‍රසාදය අවෙච්චප්‍රසාද අන්නේ අත්‍යන්ත ප්‍රසාදේම බදුරජාණන් වහන්සේ සරණ ගියමී ලබති අත්තවේදං ලබති දම්මවද ලබති දම්මූප සංහිතං පාමෝච්ජක් අර්ථරසයෙන් වැටහෙෙන් ඕනි ඒ අර්ථරසය සුම්නසඥානයක් බවට පත්තෙන්ට ඕනි. මීළඟට ලබති දම්මූප සංහිතං පාමෝච්චං අන්නේ ධර්මය ඇසුරු කරගෙනම ප්‍රමෝදයක් ලබනම් සැනසෙන්නේ ඒ බුදු ගුණ හිතේ වැඩීම නිසා ඇතු වුණු සොම්න සඥානය මුල් කරගෙනමයි. ප්‍රාණගාතාධක්‍ෂවල ධර්මවලින් වැලකෙනකොට අපි විග්‍රහයක් කලි අනේ වගේ විග්‍රහයක් මෙතෙන්ටෙනවා. බුදුගුණ අනුක්‍රමීෙන් දැන අවබෝධයට ගන්නවා. සියලු බුදුගුණ තෙරුවන් ගුණ විග්‍රහ කරන්න අපට මෙහි වෙලාක් නෑ. කෙටියෙන් ඔබ මතකට නගා ගන්න ඒ භාග්‍යතුන් වහන්සේ සංසාර චක්‍රේ අක්මුල් මුළුමනින්ම සිදු ලෝසේක සංසාර චක්‍රය සකස්සෙන්නේ ලෝබාදී කෙලෙසුන් නිසායේ මේ නිසා පාපාදී අකුසලධර්ම සකස්සෙනවා භාග්‍යතුන් වහන්සේ මේ පාප ආශ්‍රව ධර්ම මුළුමනින්ම බැහැර කළා. අනුසේ වසයෙන් පුද්ගල සන්තානයේ බලවත් ලෙස යටපත්වෙලා සකස්සෙන කෙලෙස් ආශ්‍රෝ හඳුන්නානේ අනුසය කියලා. අන්නේ අනුසය ධර්මයන්ගේ පටන් හේතුව සහ පලය අවබෝධයෙන් යුක්තෝම කෙලෙසුන් මුළුමනින් බැහැර කරා. සිින්දා ඒ තමයි. සංසාරචක්‍රය අක්මුල් මුළුමනින් බැහැර කලා කියන අදහස්ස ගත්තේමිනිසා සියලු දෙවිි බඹු මිනිසුන්ගේ ආමිස ප්‍රතිපත්ති පූජාන්ට සුදුසුයි ඒ බුදුගුණේ අපි අප තුළින් අජ්්‍යත්ත වසයෙන් තමා කෙරෙන් දකිනෝ මමද අනන්ත සංසාරගමනයක් ප්‍රමාණ කාලයක් සසර දුක්වින් දෙමේ අවිද්‍යාව නිසා එනම් හේතුවම් ප්‍රත්්‍යකරගෙන සකස්සෙන පළවිපාක හේතුවන්ගේ විසිරයාමෙන් නැතිවෙන බව දැනුමම නව අවබෝධීෙන් යුක්තව නො ගැනීම නිසා ඇලීම සහ ගැටීම සකස්වුන එනන් ලෝබදෝස මූහ සකස්වුන ඒහි ප්‍රතිඵලයක් හැටියට අප්‍රමාණ කාලයක් දුක්වින්දා මා දැන් භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කරගත්තාසයයින් ඒ අවබෝධයට සිත සීය පිහිටුවනවා. ඇස සම්මුතියට පැවැත්තුවට පරම සත්‍ය වසයෙන් ඇස මගේ නොවේ මම නොවෙයි මගේ වසගේ පවති න්නේෑ. පටවිාදී ධාතුන්ගෙන් සකස්වනුමේ පියවී ඇස ගිලංවෙනකොට බෙහෙත් කරනවා. නොවත් මේ ඇස මම නෙවේ මාමේ තුළනෑ. මටෝන විදිට පවතින්නේනි ඇසනිසා රාගයක් හෝ දේශයක් මූහයක් සකස්සී යුතුනේ ඔයිදට ඇස රූපය චක්කු විඤ්ඥානී ස්පාරිසිය සැපදුක් මධ්‍යස්ත විඳිින් මේ සියල්ලම මිනිහි කරන විට තෘෂ්නාව සකස්සීම ඉවත්තලායනවා වේදනා පච්චා තන්හා කියන සපදුක් මධ්‍යස්ත විඳීන් කෙලසුන් ඇසුරගෙන නොගැනීම නිසා තෘෂ්ණාවට අවස්ථාවක් නෑ බලන අරහන් බුදුගුණය බුදුරජාණන් වහන්සේගේ බුදුගුණය හැටියට දකින්නේ එය අප තුළින් අවබෝධ කරගැනීමෙන අජ්‍යත්ත බහිද්දා රම්මණයන් ගෙනුත් දකින්න පුළුව අම්මා කියලා අපපච්චි හෝත් තාත්ත කියල දුවපුතා ශමයා බිරිඳ වශයෙන්ෝ දුර ධන ධානවසයෙන් කුමක් හෝ යමක් මේ සියල්ලත් හේතුපල දහමක්කට යටත් හටාරගෙන බිඳී නැතිව යනවා සම්මුතිය තුළ මෙව පැවැත්තුවත් පරමාර්ථවශයෙන් මේ සියල්ලම මගේ නොවෙයි මම නොවෙමි මගේ වසගේ පවතින්නේ කියන අවබෝධය හිතර දැනින්ටෝනි එක බුදුගුණය සඳහන් කළේ අරහන් ඔවිදිට බුදුරජාණන් වහන්සේගේ ඒ සාරාංසකොට දක්වපු. නවාරහාදී බුදුබනම අවබෝධිින්යුක්වමිනිහි කරනොකට අපි තුළ මුලින් අපිට දැනෙනෙ තදංගවසයෙන් තාවකාලිකො කෙලිසුන් සංසිින්ඳනවා. මීළඟට අපට පුළුවන් දියුණු කිරීමෙන් හිත දියුණුවන කොට උපචාර අවස්ථාවකට යනවා. අරමුණු බලවත් ලෙස සන්සිින්ඳනවා කෙලෙස්සලින් සසින්දිින. ිළඟගට විස්කම්භ වවසයෙන් ධ්‍යානවස්ථාවකදී. බලවත්ලෙස කාමාදිය අකුසල ධර්ම යටපත්ක නවස්ථා අර්පනා සමාධිය, විස්කම්බන බලවත් ලෙස කෙන තැන සඳහන් කළ. මේ තමයි අවසානි සමුච්චේද මුළුමනින්ම බැහැරවෙනවා බැහැරව කරනවා කෙන තැනකට සකස්සයෙන්. අනන්ත බුදුගුණ මෙන්න මේ ලෙසෙනුයි අපි මෙිනිහි කරන තමාතුල ආස්ත්‍රව ධර්ම කළේ සංසිේධනනාආකාරයෙන්. මෙ යුතුනවා එහම තංජීවිතය කොච්චර කොපමන ගාතාරත්නය සජ්ජහනා කොට තිබනත් ඔබ කියන විදියට එකසි අටවතාවක් දහස් වතාවක් ලක්ෂ වතාවක් කියල සඳහන් කළත් වචනවල ගුණයක් බලයක් තියෙනවා හැබැයි චතුරා සඇත ධර්ම අවබෝධයට වචන මිමිනීම මූන මුමුණ සිතීම පමණක් ප්‍රමාණවත් එන්නේ එ අවබෝධයෙන් කළ යුතු ද විට බුදුරජාන් වහන්සේරේ අත්‍යන්ත ප්‍රසාධ අති කර ගැනීම ස්වාක්කාතෝ භගවතා දම්මෝ සන්දිිට්ටිකෝ ඒ භාගගතුන් වහන්සේ මනාකොට ධර්මය දේශනාක සන්දිිෂ්ටිකෝ සන්දෘෂ්ටිකයි මෙලව ජීවිතයේම මේ මොහොතේදීම අත්තිින් දින්න පුළුවන් අත්වී දිින්න රාගේ දේශය මොහය නමි විරාගය වීතදෝසය වීත මූහය. ඇලීම් ගැටීම් මුලාව බැහැරවන විට හිතේ ඇතිවන සංසින්දීම උපසම ස්වභාවය අත්තිඳින්න පුළුවන්. ඔයාදී වසයෙන් ඒ දහම් ගුණ කරමින් ආත්‍රව සංසින්ධන ස්වභාවයට චිත්ත චෛ්‍යක සකස්වෙන්න ඕන. මිලඟට ආර සංගරත්නය ගුණ මෙනිහි වෙන්න ඕනේ. සුපටිපන්නෝ, භගවතෝ, සාවක සංගෝ. භාගතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා. සුප්‍රටි පන්නුවෝ සුප්‍රතිපන්නයි අදිසීල අධචිත්ත අධි ප්‍රඥා මාර්ගය තුළ උන්හන්සල මෙන මේලෙසිං වැඩම කරනවා එහෙම මෙනිහි කරලා උන්න්නහන්සල වගේම භාගව උන්වහන්සේගේ ශ්‍රාවකයක් ශ්‍රාවකයකු මමද මේ මාර්ගයේ තුළ සුප්‍රතිපන්න වයුතුයි කියලා හිට අදහසක් ගන්නවා. සැරවුත් මහමුගලන් ආදී ඒ උතුම් මාර මහරහතුන් වහන්සේලාගේ ගුණ මිනිෙහි කරලා ය ගුණ මිනිහි කරනවා කියන්නේ අරහත් ගුණ කෙලසුන් නැසීම ඒ මඟට අපද යොමුුවෙනවා කියන අදහසක් සිත සීහය පිහිටුවා ගති යුතුවෙනවා එහෙම නැතුනත් ඔබට හිතෙන්න්න පුළුවන් සිවලි හාමුදුරෝ ලාබීන් වගේ අපටස්ියල්ල ම හරපාන අඩුවක් නැතුව ලැබෙන්න්න බක්කුල මහරහතුන් වහස නීරෝගී වගේ මමත් නීරෝගී වෙන්න. ධර්මානුකූල පිළිවෙත්වල එම සිදුවීම වරදක් නෙමෙයි නමුත් ඒ තුළ සැඟවුණු ලෝබය තියෙනවා සක්කාය දිට්ටිය තියෙනවා මොකද තමන් ආහාරපාන ලැබෙන්න්න මම මම කියලාම මගේ අරමුණු ඉටුවෙන්න නීරෝගි වෙන්න නීරෝගි වෙන්න ඕනේ තමන් කැමති පරිදි ජීවිතේ පාත්තන්නු සුවසේ පුළුවන්කම ලැබෙන්න්න ඕනනි නමුත් මාේ සඳහන් කළේ සැඟවුණු තෘෂණාව සක්කාය දිට්ටිය පවත්තාගන්නෙ නැතිව. සියලු රහතුන් වහන්සේලා කෙරෙහි සුපටි පන්නෝ භගෝතෝ සාවක සංගෝ උජුපටිපන්නෝ භගෝතෝ සසාාවක සංගෝ ආදීවසයෙන් මෙිනිිහි කරනකොට ඒ අරහත් ගුණ මෙිනිිහි වෙන්න ඕනි. තමන්ට වැටහෙන් ඕනේ මෙ ධර්මමාර්ගයේ. එවිට සීවලී මහරහතුන් වහන්සේ වගේ උන්වහන්සේගේ සංසාර්ගමනය ඇති මහා බලවත් වූ පුුණ්‍ය ශක්තිය මෙිනිිහි වෙයි ඒ චරිත ඇත් එක්ක. තෘෂ්ණාවෙන් තොරව. දීර්ග වූ සංසාර ගමනය ලද දුර්ලබ මනුස ජීවිතය සුවවූ පිළිවෙතක පාත්ව ගන්ට උන්වහන්සේ වගේ ලැබීම යහපත් එවගේම නීරෝජීව සුකාපටිපදා කියන තැනක සුවපත් වූ ජීවිතය පාත්තා ගැනීම මමශ්‍යයි එවනිින් බක්කුල මහරහතුන් වහන්සගේ චරිතය දකිවා තෘෂ්ණාවෙන් තොරව සුකාපටිපදාවකට අවශ්‍ය නීරෝගයේ සම්පත්තියත් බක්කුල මහරහතුන් වහන්සකි ජීවිතය වගේ මේ මඟට නිවන් මගට උපකාරවන ආකාරය දුල්ලබො ලබාගත මනුස්්‍ය ජීවිතය දහම්මඟ පාතගන් උපකාරවන ආකාරය සකස් කරගත යුතු වෙනවා එහෙත් විදර්ශනා නුවනින් දැකගන්න ඕනෙ සිවුම්වූ හෝ ආකාරයකින් තෘෂ්ණාවක් මමත්තයක් සක්කායිදිත්්්‍යයක් සකස්සලාද කියලා තේරුම් ගති යුතුතු ඔය තෙරුවන් කෙරේ අත්්‍යන්ත ප්‍රසාධ ඇති කරගන්න මේ සෝවා අංග මේ සඳහන් කරන මිළඟට ආරකාන්ත සීලයෙන් යුක්තවීම රහතුන් වහන් සේලාගේ සීලේ තමන්ගේ ජීවිතය දෙවනි කරලා සීලේ පළමු කොටාරක්ෂා කරනවා ඒ හැඳුන්වු ආරකාන්ත සීලේ කියලා දුලබූ ලැූ මනුස ජීවිතය වටිනාකම තේරුම් ගන්න ඕට. සංසාර ගමනැති භයානක බව තේරුම් ගන්නකොට අවබෝධයට එනකොට. අර සීලේ කියන එක අවබෝධයෙන් යුතු කායිකවාසික සංවරය. ප්‍රාණගාතාදී අකුසල ධර්මෙන් වලකිනෝ කිවේ ඒ තමයි අවබෝධය යුක්ත ඇතිවුණ චිත්ත සමූදානී කායිකවාසික සංවරය. ඒ සකස්සෙනවා. එතකොට ජීවිතය දැ මේ ලැබූ ජීවිතය නැතිවුනත් මේ තාවකාලික උපරි මෞදදු සීයයි. හැබැයි ප්‍රාණගාතාදී අකුසල ධර්ම සිද්ධ කරලා. ඒ ලෝබදෝස මූහයන්ම මුල් කරගෙනම. නිසා සිද්ධ වන ඒ අකුසල් නිසා මේ වර්තමානයේ පවතින සාමාන්‍යයෙන් කිය නෞදු සීයක් වගේ ජීවිතයක් න සියලු දිනාටම සියක්කාය නැති බව හැබැව නමුත් සාමාන්‍ය ව්‍යවහාරයේ කියන. සීයක්ම නොව. නොවනත් අනන්ත සංසාර ගමන අප්‍රමාන කාලයක් වැඩිපුරම සතරපායි පිදිල දුක්විදින්න පුළුවන් මෙන මේ නිසා ජීවිත අද්‍යවනි කරලා මේ සීලේම මනා කොට ආරක්ෂා කරනවා කළ වැටහෙනවා. අකණ්ඩ අච්චිද්ද අසබල අකම්මාස බුජිස්ස අපරාමට්ට විඤ්යුපපසත්හ සමාධි සංමත්තනික ලෙස තම ඒ සීලේ රැකිනෝ. අවබෝධෙන් යුක්ත ඔබ වච්චනවලින් අපි වචනවලින් සඳහන් කරනවනං ප්‍රාණගාතෙන් වැළකමි ආදීවාස්සයෙන්. ඒ පංචසීලේ අටසිල් නවාංගසිල් දස්සිල්වෙන්න පුළුවන්. පැවිදි උතුමන්ට ප්‍රාතිමෝක්ෂේ දෙසේ විසි හතක් සිල්පද දැක්වවා. සිික්‍ෂා දැක්කවා. ප්‍රධානවසයෙන් සතර සංවර සීලයක් භික්‍ෂියූන්ට දැක්වා ආතිමෝක්ෂ සංවර සීලය ඉන්ද්‍රිය සංවර සීලයේ ආජීව පාරි සුද්ධ සීලය ප්‍රත්්‍ය ස්‍ය ශත්‍රිත සීලයේය වස්සෙන්. එතකොට ජීවිතයේ දෙවනි කල්ල සීලය පළමු කොට රකින්න පුළුවන්කම ලැබෙන් ඕනේ මෙ නිවන් මග ආරකාන්ත සීලය මෙ සූත්‍ර දේශනාටනුව පංච බයවේර සූත්‍ර දේශනාවට අනුව සෝතාපත්තිියංග හතර මං මේ සූත්‍ර දේශනාව සඳහන් නොවන ප්‍රධානවශයෙන් දක්වන සෝතාපාතියන්ග හතර ගැන විග්‍රහක් කළ සත්පුරුෂ සන්සේවන සද්ධම්මස් සවන යෝනිසෝමන සිකාර දම්මාන දම්ම පටිපත්ති. මේ සූත්‍ර දේශනාවට අනුව අවබෝධයෙන් බුදුරජාන් වහන්සේ සරණයාම අත්්‍යන්ත ප්‍රසාදයෙන් අවබෝධයෙන් ශ්‍රී සද්ධර් මේ සරණයාම. ත්‍යන්ත ප්‍රසාධීෙන් ආරය සංගරත් නය සර්යාම ආරකාන්ත සීලය සකස්සීම එන ජීවිතය දෙවනිකොට සීලයේ මුල්වනන් රහතුන්ගේ ආරන්ගේ සීලය අනුගමනය කිරීම. මේ සෝතාපතියන්ග හතර. මිලකට ඥාන දර්ශනය සකස්සෙන් ඕනේ. අපි විග්‍රහ කලානේ හේතුම් තත්ත කරගෙන සකස්සන හැම පලයක්ම විපාකයක්ම හේතුන්ගේ විසිරයාමෙන් නැතිවෙනව කියලා. අන්නේ තිලක්ණය පටිච්ච සමුපා ධර්මය හැටියට දකින්න නොන්. සියලු සංකතව සංකාර වස්තු අනිච්ච දුක්හ අනත්ත නං වූ තිලක්හන ධර්මයට යටත්. ඒ ස්වභාාවේ තමයි දැන් හේතු පල දහමින් දකිින් පටිච්ච සමුපාදය කෙලො බාලතියන්න එඒ. ඉමස්මින් සති ඉඩං හෝති ඉමස්මින් අසති ඉදන්න හෝති ඉමස්ස උපාදා ඉඩං උපද්ජති ඉමස්ස නිරෝදා ඉද නිරුද්ජති මේ හේතු තිබෙන විට මේ පලය හටගන්නවා මේ හේතු නැතිවෙනකොට මේ පලේ නැතිවෙනවා මේ හේතු උපදීම නිසා මේ පලේපදුනා මේ හේතු නැතිවීම නිසා මේ පලේ නැති වුණා තමයි අවිද්‍යායත්තේව අසේස විරාග නිරෝධ සංකාර නිරෝධෝ සංකාර නිරෝධ විඤ්ඥානනිරෝධෝ විඤ්ඥාන නිරෝධ. අවිද්‍යායත්ඒව අසේස විරාග නිරෝධ මේ අවිද්‍යාව නොදැනීම ශේෂයක් අත් නැතුව සියුම් ලෙසම චිත්තක්ෂණ ධර්මයන්ගේ පටන් ස්කන්ද පංචකේ නාමරූප ධර්මයන්ගේ පටන් ඒේතුම් ප්‍රත්ත කරගෙන සකස්සෙලා හේතුන්ගේ විසිරයාමෙන් නැතිවෙනවා අනිච්චදුක්ක අනත්තනං වූ තිලක් කන ධර්මයට යට අත්වය. මේ අවබෝධය ඇතිවෙන විට චාගෝ පටිනිස්සක්ගෝ මුත්ති අනාලයෝ. පරිත්‍යයාගේ අවබෝධය ඒ අත්තැරීම මිදීම නොවැලීම. ට දැනෙන්න්න වැටෙහින්න පටන්ගන්නා. අවබෝධ කරගන්නා. අවිද්‍යා බැහැරවීමෙන් අවිද්‍යාව සකස්තුනො සංස්කාර. මෙතන සංස්කාරකිවේ කර්ම. ඉස්කන්ද පංචිකේ සංස්කාරකිවේ මනසිං සකස්සෙන්න්න වූ අරමුණු මනසින් සකස්කිරීම්, අරමුණු එතන සංකාර. මෙතන කර්ම පටි සම්පාදය. අවිද්‍යාව නිසා සංස්කාර සංස්කාර නිසා විඤ්ඥාන විඤ්ඥාන නිසා නාමරූප ස්කන්ඳ පංචකය නාමරූප නිසා සලායතන ඇස කනාාදේ සලායතනෙන් පස්ස ඇසට රූපකණ්ට සබ්ද වසේ පස්ස පච්චා වේදනා ඉස්පරිසියෙන් විඳී වේදනාපච්චයා තන්හා අන්හාපච්චා උපාදානම් උපාධානයෙන් භ භවය නිසා ජාතිීපදීම ඉපදනොත් ජ ජාති ජා මරණ සෝක පරිදිය දුක්කදෝමනස් උපායාස උපායාස බලවස් සිත්තවල් මේ වහට කන්න. එහෙම නං මුළුමනින්ම මේ අවිද්‍යාව බැහැර වෙනකොට අවිද්‍යාපච්චාස ඒ සංකාරාගිවන සංකකාරපත් අවි්‍යායත්තයව අසේස විරාග නිරෝධ සංකාර නිරෝධෝ සංකාර නිරෝධ විඤ්ඥාන නිරෝදෝ විඤ්ඥාන නිරෝදා එතකොට අවිද්‍යාව නැතිවෙනකොට සංස්කාර නැතිවෙන් ටෝනේ සංස්කාර නැතිවීමෙන් විඤ්ඥානය නැතිවෙන විඤ්ඥානයේ නැතිවීමෙන් නාමරූප සකස්සීම නැතිවෙන නාමරූප සකස්වෙන්න්නේ නැතිනං. සලායතන සකස්වවෙන්නේ සලායතන් සකස්වයෙන් නැතිවෙනකොට ඉස්පර්සයක් නෑ පස්සන ඉස්පර්සය නැතිවෙනකොට වේදනාවන වේදනාව නැතිවීමෙන් තෘෂ්නාවක් නෑ තෘෂ්ණාව නැතිවීමින් උපාධානනය උපාදාන නැතිනම් බවයක් නෑ භවයක් නැතිනම් ජාතියක් නෑ ඉපදීමක් කොයින්ද. ඉපදීමක් නැතිනම්. ජරාාව්‍යාධිමන්න සෝක පරිදියේ දුක්ක දෝමනස් උපයාස මේවාපවා නැතිවයනවා. මෙන්න මේ ආර ඥය ආයෙන් ඥාය මේ ඥානය පහළ කරගන්න ඕන. මේ විදියට පහළ වුණොත් කුමදද සිද්ධ වෙන්නේ. තමන්ට දැනෙන්න්න පටන් ගන්නවා. නිරයෙන් තමන් අත්මි දෙනවා කියලා තමන් කැමති නං. මේ මාර්ගයට යමුවා නිරයෙන් අත්මිදුනා ප්‍රේත විසියෙන් අත්මිදුනා තිරිසං අපාහිෙන් අත්මි දුනාක බොහෝ දුක් ලැබෙන විනිපාත බොහෝ දුක් ලබන්න හේතුවන අවස්ථාවන්ගෙන් අත්මිදුනා කියලා තමන්ට වැටහෙන් පටන් ගන්නවා සතරපාහින් අත්මිදුනාා නියත සම්බෝධි පරායන වනාා කියලා එක වේ සූුවන් බවට පත් වුණ. අත්‍යන්තයම අවස්ථාහතක් ඇතුළත සියලු කෙලිසුම් ප්‍රහාණය කරනවා කියන ස්වභභාවය තමන්ට වැටහෙන්න්නට පටන් ගන්නවා. පින්වත්නේ මේ තමයි මේ පස්සාකාරයක බය වෛර බැහැරරලා ඒවයි රැස්කිරීමෙන් ඉවත් වෙලා. මෙලොව පරලොව ඇති වෙන දුක් බැහැර කරගෙන. කිිත තයිසික දුක්දොම්නස් ඉවත් කරගෙන. සතරාපායෙන් ගැලවිලා. නියත සම්බෝධි පරායන, සෝවාන් මාර්ගයට අඩුම තර්මය පත්වෙන ස්වභාව. ඉදිරියට නිවන් මඟ දක්වාම දියුණු කරගත හැකේ. ලා අවසංවතියෙනවා පින්නත් ඔබ සියලු දෙනාම නිදුක්ව නීරෝගීව සුව පත්ත සියලු කායික මාහනසික සුවයක්න් නොවඩෝ ලැබ ඉතා ඉක්මන් අවස්ථාවකම ඒ උතුම් චතුරාර් සත ධර්මාාව බෝධයෙන් අමානිවන් පිණිසම උපනිශ්‍රයවීවායේ ඉතාමත් කරුණාවෙන් අධිෂ්ඨාන කරනවා ප්‍රාර්ථනා කරනවා සැදහැවත් පින්වත්න ඒ අවසන් කළ සිරි සදහම් දෙසු මෙහි පින්වත් දායකත්තේ ගෙන කටයුතු කළේ ලසින්දු චලිත පුතුනුවන් දෙපලත් ඉරේෂා මාලිකා ලේලියන් දෙපලත් ඇතුළු පවුලේ පිනතුන්ලා විසින්. අවුරුදු හැටහතක් ආයු වලදා කවි වසංගතයට ගොදුරුවී තෙදස් විසියක සැත්තැම්බර පලවනි දින දායකත්තේ දැරු අය අතරින් සමුගත් ලංකා විදුළුවල මණ්ඩලෙහි සේවේකර විශ්ාමලත් පන්නිිලගේ කුසුමාවත මෑණියන් හා අහුදු හැටාටක් ආයු වලඳහා දෙදස් විසියක සැත්තැම්බර් මස දෙවනිදින කෝවිට වසංගතයට ගොදුරුුවී දායකත්තේ දරු අය අතරින් සමුගත් විශ්්‍රාමලත් විදුහල්පති එස්Kේදී. නන්දසේන සමරසේ කර පියාණන්ගේත්. තෙමස් පූර්ණ පින්කම නිමිත්තෙන් මෙමවතුන් ධර්ම දේශනාව සිදුකෙරෙන අතර. එයින් ජනිත වන උතුම් පුුණ්්‍ය කුසලෙන් පණනිිලගේ කුසුමාවතී මෑණයන්ටත්. නන්දසේන සමරසේ කර පියාණන්ටත් සසර ගමනේදී මෙවන් අකල් මරණවලට ගොදුරු නොවේවා ඉක්මන් භාවයකදීම අමා මහනිවනින් සැනසීමටමඋතුම් පුුණ්‍ය කුසලේ හේතු වාසනාවේවායි ප්‍රාර්ථනා කරනවා මේ දේශනාව ඔස්සේ ඔබ අනුක්‍රමීින් දහම් අවබෝධය වන විට එමිය ගිය ඇත්තන්ගේ ජීවිත සසර අපි සියලු දෙනාගේම ජීවිත ගමන සසර පිළිබඳව සසර ඇති භයානක පිළිබඳව භයාානක ස්භාවේ පිළිබඳ අවබෝධය ලබනවා. ඔබත් ඒ අවබෝධයෙන් යුතුවම මේ ඇත්තන් වෙනුවෙන් පුඥාන මෝදන සිද්ධකරන්ට පුළුවනි ගෝර වූ සසරෙන් ඉක්මනින්ම අත්මිදීම් පිණිස චතුරා සත ධර්ම අවබෝධය පිණිස සම්ම ප්‍රඥා පහලවේවා කියන අදහසයි. කොරෝනා වැශනයෙන් මුළු ලෝකවාසී සියල්ලන්ම ආරක්ෂාවේවා. ගෞරණය දේශකයණන් වහන්සේටත් දායකත්වය දරු සීලු දෙනටත්. කුසල් බලින් නිදුක් නීරෝගී සුවපත්භාවේ චිරජීවනය ලැබ උතුම් නිර්වාණා බෝධයම් වේවායි පිනතුල්ලා අධිෂ්ඨාන කරනවා ප්‍රාර්ථනා කරනවා. ඉදන් වෝඥාති නංහෝතු සුහිතා හොන්තුඥාතයෝ ඉදන්වෝඥාති නංහෝතු සුखහිතා හොන්තු ඥාතයෝ ෝාතිනහෝතු సుखතාහන්තු ඥතයෝ ආකා සठචබුම්මට්ठ දේවානාග මහිද්දිකා පුഞන්තගනුෝදිවා చරරක්खන්තු සාසනం රරखන්තු දේසනం చරරखන්තු ලෝකසාආසනං දාකත්තය දැරු හැමටත් ධර්මස්්‍රවනය කළ ඔබ හැමටත් මේ ගියඥාතීන්ටත් නිදුක්වේවා නර්රෝගි වේවා සුවපත්වේවා. හැමට මේ උතුම් චතුරාසත ධර්මවබෝධයෙන් අමා්‍යවන් පිණිසම උපනිශ්‍රය වේවා උතුම් තුනරුවන් සරණයි. දේශක්හයෝ. निभ्धानं